යෙමනේ හුති කැරලිකරුවන්ගේ ඉලක්ක රසක් මුල් කර ගනිමින් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා විසින් ප්‍රහාර සිදු කර තිබෙනවා. ඇමරිකානු හමුදා මැදම විධානය අද ප්‍රකාශ කළේ මෙහිදී යෙමනේ පුරා ස්ථාන 18ක් වෙත ගුවන් සහ මිසයිල් ප්‍රහාර දියත් කරන ලද බවයි. හුති කැරලිකරුවන්ගේ භූගත මිසයිල් ගබඩා ගුවන් ආරක්ෂණ පද්ධතීන් සහ රේඩාර් මධ්‍යස්ථාන වෙත මේ සමග සාර්ථක ප්‍රහාර සිදු කරන ලද බව පව සා තිබුණා. ගැලැක්සි ලීඩර් නෞකාව අත්කර ගැනීමට භාවිත කරන ලද හෝතේ කැරලිකරුවන්ගේ හෙලිකොප්ටර් යානයේද වැහිදී සිදු කළ ප්‍රහාරයක් මගින් වනසා දැමූ බවයි පව සා තිබුණේ. ජර්මනී හොඩෙයිඩා නගරයේ ආසන්න වරාය කලාපය සහ සානා අගනුවර වෙතද පහර දුන් බව පව සා තිබෙනවා. මේ සමග දියත් කිරීමට සෝදානම් කර පැවති මිසයිල් හතක්ද වනසා දමන ලද බවයි සඳහන් කළේ. රතු මුහුදේ යාත්‍රා කරමින් පැවති අමරිකාවේ එම්වී ටෝන් ත්‍රෝර් නෞකාව වෙත යෙමනේ හුති කැරලිකරුවන් පහර දීමෙන් පසු මෙම නවතම ප්‍රහාර මාලාව සිදු කර පැවති බවයි සඳහන් කළේ. වැහිදී නෞකාවට මිසයිල් ප්‍රහාර දෙකක් සිදු කර පවතින බව දැනුම් දී තිබෙනවා. ඇමරිකානු හමුදා මැදම විධානය අද සඳහන් කළේ වැහිදී දියත් කළ නවතම ප්‍රහාර මාලාව මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූ බවයි. වැහිදී සානා අගනුවර ආසන්න කලාපයේ ස්ථාපිත කර තිබූ භූගත මිසයිල් ගබඩාවක පිපිරීම සිදුව පවතින බව පව සා තිබෙනවා. මේ අතර පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ වැහිදී වඩාත් නිශ්චිත බුද්ධි තොරතුරු මත පදනම්ව මෙම ප්‍රහාර මාලාව සිදු කරන ලද බවයි. මේ සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, බහරේනය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සම්බන්ධ වූ බව දැනුම් දී තිබුණා. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ග්‍රාන්ඩ් ෂෙප්ස් සඳහන් කළේ රතු මුහුදේ වර්ධනය කරන හෝති අවදානම් වඩා තානිකර සීමාවක් වෙත ගමන් කර පවතින බවයි. මේ සම්බන්ධයෙන් දැඩි මට්ටමේ පියවර අනුගමනය කිරීම සඳහා ජාත්‍යන්තර සංධානයේ හමුදා තීරණය කර පවතින බව පව සා තිබෙනවා. මේ සමග යෙමනේ හෝති ඉලක්ක මුල් කර ගනිමින් ආකණ්ඩ ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කරන බවයි දැනුම් දී තිබුණේ. හෝති හමුදා ප්‍රකාශක යහියා සාරේ සඳහන් කළේ යෙමනේ නගර අටක ස්ථාන රැසක් වෙත බටහිර පාර්ශ්වයන්ගේ නවතම ප්‍රහාර සිදු වූ බවයි. වැහිදී සිය සංවිධානයේ හමුදා බලය වෙත බරපතල මට්ටමේ හානි සිදුව නොපවතින බව පව සා තිබුණා. රතු මුහුදේ සිදු කරන සිය මෙහෙයුම් නවතා දැමීම සඳහා මෙමගින් කිසිදු අවස්ථාවක්ද නොපවතින බවයි සඳහන් කළේ. මේ අතර රතු මුහුදේදී ප්‍රහාරයට ලක් වූ රෝබිමාර් නෞකාව තුළින් හානිකර මට්ටමින් ඉන්ධන කාන්දු බෙමින් පවතින බව පව සා තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ මේ සමග රතු මුහුදේ කිලෝමීටර 25ක කලාපයක් තුළ ඉන්ධන කාන්දුව සිදුව පවතින බවයි. ගෙලී යාමේ අවදානමක් සහිත රෝබිමාර් නෞකාව රතු මුහුද තුළ අතහැර දමා පවතින අතර මෙය යෙමනේ හානිෂා දූපත් ආසන්නයට ඇදී යමින් පවතින බව පව සා තිබුණා. නෞකාව තුළ රසායනික පොහොර ටොන් 40,000ක් පවතින බැවින් මෙමගින් අතිරේක මට්ටමේ අවදානමක්ද මතු කරන බවයි සඳහන් කළේ. රතු මුහුද තුළ හෝති ප්‍රහාර වර්ධනය කරන බැවින් මේ සම්බන්ධයෙන් වඩා දරුණු පියවර අනුගමනය කිරීම සඳහා බටහිර සන්ධානය සලකා බලමින් පවතින බවද පව සා තිබුණා. මේ දක්වා රතු මුහුදේ හෝති ප්‍රහාර අඩපණ කිරීම සඳහා බටහිර සන්ධානයේ බැහැවීම අසමත්ව පවතින බවයි සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.